මේ අපේ 2024 කැබිලිත් වන්දනා ගමනේ තුන්වෙනි සහ අන්තිම එපිසෝඩ් එක. අපේ අනිත් එපිසෝඩ් දෙක channel එකේ දාලා තියෙනවා. ඔයගොල්ලෝ තාම මේකත් බැලුවේ නැත්නම් ඒ දෙකත් බලලා ඉන්න. මේ වීඩියෝ එකේදී ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ අපි අපේ වන්දනා ගමන ඉවර කරලා කැලෙන් එළියට ආපු විදිය. මේ ගල්තලාවේ තමයි අපි කලින් දවසේ ගිනිමෙලේ ගුද්ගාගෙන රැය ගත කරේ. ඊට පස්සේ පහුවෙනිදා උදේ නැගිටලා උදේට කෑම ගියලා කාලා බරු ටිකස් කරගෙන යන්න ලෑස්ති වෙන ගමන් තමයි මේ ඉන්නේ. කැපුණා. ඊට පස්සේ අපේ රියදුරු අයියා කෙනෙක් කැලෙන් අත්බේතක් හදලා බෙහෙත් කරන විදිය තමයි මේ ඔයාලට දැන් බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ වගේ ගමන් යනකොට එහෙම අත්බේත් හදන්න දැනුමක් තියෙන කෙනෙක් කියන එක ඇත්තටම වැදගත් වෙනවා. එපිසෝඩ් එකේදී ඔයාලා දකින්න ඇති අපි එනකොට මෙතෙන්දීම පහනක් පත්තු කරලා ආශිර්වාද අරගෙන තමයි දේවාලයට එන්න පිටත් උනේ. ඒ වගේම තමයි අපි දේවාලෙ ඉඳලා ආයි එළියට යනකොටත් මෙතන නැවතිලා පහන පත්තු කරලා ආශිර්වාද අරගෙන තමයි අපි ආයි ගමන පිටත් වෙන්නේ. මේ තියන්නේ අපිට එන ගමන් හම්බුණු තව ජිප් එකක්. ඒගොල්ලෝ තනියම තමයි ඇවිල්ලා තිබුණේ එක වාහනයකින්. ඇවිල්ලා ඒගොල්ලෝ මඩේ එරිලා ඒගොල්ලෝ එක ගන්න උත්සාහ කරලා වින්ච් එක කැඩිලා ඒගොල්ලොන්ට කරගන්න විදියක් නැතුව තමයි තිබුණේ. මේ ජිප් එක එරිලා තියෙන්නේ කලින් දවසේ හවස. ඒ කියන්නේ ඒගොල්ලෝ දවසක් වගේ කාලයක් ට්‍රයි කරලා තියෙනවා මේක ගොඩ ගන්න. ඒ වගේම කියන්න ඕනේ ඒගොල්ලොන්ට වෙන උදව් ඉල්ලන්න ක්‍රමයකුත් නැහැ. කැලෑ ඇතුළට සිග්නල් නැහැ, මුකුත් නැහැ. එළිය අපිට කියන්නේ එළියත් එක්ක කිසිම කන්ටැක්ට් එකක් ඒගොල්ලොන්ට තියාගන්න විදියක් නැහැ. කවුරුම හරි එනකන් ඉන්න ඕන අපහු මේ වාහනේ ඇදලා ගොඩ ගන්න. ඒක හින්දා මම හිතන විදියට ඔයගොල්ලෝ මේ ගමන යනවා නම් අනිවාර්යෙන් වාහන දෙකකින්වත් යන්න. එහෙම නැත්නම් මේ වගේ දේවල් වලට මුහුණ දෙන්න බලාගෙන තමයි මේ ගමන යන්න වෙන්නේ. අපි අපේ වින්ච් එක දාලා වාහනේ ඇදලා ගන්න හැදුවට වින්ච් එකෙන් විතරක් වාහනේ මඩෙන් ගොඩාවේ නැහැ. ඊට පස්සේ අපි කැලේ තිබිච්ච කොට ගෙනල්ලා ටයර් හතරට තියලා ඊට පස්සේ වින්ච් එක දාලා ඇදලා තමයි වාහනේ ගොඩගත්තේ. අපිට මේ වැඩේට පැයකට ආසන්න කාලයක් ගත වුණා. ඒ වගේම කියන්න ඕන දවස් හතරක් එළියත් එක්ක කිසිම සම්බන්ධයක් නැතුව මේ වගේ ගමනක් යන එක ලේසි පහසු වැඩක් නෙමෙයි. ඒකට ටීම් එකේ යන අයගේ එකමුතුකම සමගිය ගොඩක් වැදගත් වෙනවා. ඉතින් අපි ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ ටීම් එකේ ඔක්කොටම සහ රියදුරු අයලා හතර දෙනාට. අනිද්දේ තමයි අපි මේ කැබිලිත් වන්දනා ගමන නොකඩවා අවුරුද්දක් පාසා යන ගමනක්. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ලබන අවුරුද්දේ, ඒ කියන්නේ 2025 මීට වඩා පිරිසක් සමග කියලා මේ වන්දනා ගමන.
අපි අපේ ගමනේ අවසන් අදිරේට ඇවිල්ලා ඉන්නේ. ඒ කියන්නේ අපි තව ටික වෙලාවකින් කැලෙන් එළියට යනවා. අපි කැලෙන් එළියට ඇවිල්ලා ඉන්නේ. ඔගොල්ලෝ අපේ පළවෙනි එපිසෝඩ් එකේ දැක්කා වගේ අපි යන්න කලින් පුරාණ ගල්කේ දේවාල විහාරයට පහනක් පත්තු කරලා ආශිර්වාද අරගෙන තමයි ගියේ. ඒ වගේම ආපහු කැලෙන් එළියට එනකොටත් පුරාණ ගල්කේ දේවාල විහාරයට පහනක් පත්තු කරලා ආශිර්වාද අරගෙන ඊට පස්සේ වාහනවල තියෙන අඩුපාඩු ටික හදාගෙන කතරගම දේවාලයට යන ගමන් ඉන්න විදිය තමයි මේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ. බලාගන්න තියෙන්නේ අපි අපේ ගමන ඉවර කරලා කතරගම් පූජා භූමියට ඇවිල්ලා කිරි විහෙර වැඳ පුදා ගන්න ආකාරය. මෙතනින් අපේ 2024 කැබිලිත්ත වන්දනා ගමන වීඩියෝ සීරීස් එක ඉවර වෙනවා. අපේ වීඩියෝස් වලට ඔයාලා කැමති නම් ලයික් කරලා, ෂෙයා කරලා, සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අපි වෙනස් විදිහ අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු.